අයිබෝන් ජාතික රූපවාහිනිය ජාතික පාසල ජාතික මෙහෙවරක් ලෙස උසස්පෙළ සංයුක්ත ගණිතය මෙවර 2016 වර්ෂයේදී මුහුණ දීමට සූදානම් වන ඔබ වෙනුවෙන් අපි අදත් සංයුක්ත ගණිතයේ වැඩසටහනේ තවත් එක් මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට සූදානම්. තවත් එක් පාඩමක් පිළිබඳව අද අපි අවධානය යොමු කරන්නේ සරල රේඛීය චලිත ප්‍රස්ථාර පිළිබඳව. අද සරල රේඛීය චලිත ප්‍රස්ථාර පාඩම අප සමග ඉදිරිපත් කරන්නට මැදිරියට පැමිණලා ඉන්නවා කොළඹ ආනන්ද විද්‍යාලයේ සංයුක්ත ගණිත ආචාර්ය විල්ෆ්‍රෙඩ් ද සිල්වාස. අයිබෝන් සර්. අයිබෝන් පුතා. අයිබෝන් දරුවනි. හොඳයි, අපි විල්ෆ්‍රෙඩ් සිල්වාස් එක්ක සූදානම් සරලයේගේ චලිත ප්‍රස්ථාර පිළිබඳව කතා කරන්නට. විශේෂයෙන්ම කාලයත් සමග දුර වේගය දුර ප්‍රවේගය ත්වරණය ආදී රාශීන් විචලනය වෙන ආකාරය පිළිබඳව ප්‍රස්ථාර ඇසුරින් සාකච්ඡා කරන්නට සමීකරණ ඇසුරින් වලට වඩා. හොඳයි, අපි ප්‍රවිෂ්ටයක් ගමු. කොහොමද සරලයේගේ චලිත ප්‍රස්ථාර අපි පාඩම් පිළිබඳ කතා කරමු? ඔව්, අපි මේ සංයුක්ත ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගානටත් සමහර වෙලාවලට ඇවිල්ලා තියෙනවා. සමහරට 11 වෙනි ගාන, ඒ කියන්නේ දිග ප්‍රශ්නවලදී පළවෙනි ගැටලුව විදියට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි අපට අවශ්‍ය වෙනවා කාලය, දුර, විස්ථාපනය, වේගය, ප්‍රවේගය, ත්වරණය වැනි රාශීන් ගැන හොඳාකාරව දැන ගැනීමත්, ඒවා ප්‍රස්ථාර ඇසුරෙන් ගොඩනැගීමත්, සමහර විට සමීකරණ ඇසුරෙන් ගොඩනැගීමත් අපට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මම සලකුවා මෙන්න මේ රාශීන්, කාලය, දුර, විස්ථාපනය, වේගය, ප්‍රවේගය, ත්වරණය කියන රාශි. ඔන්නේ රාශීන් ටික අතර සම්බන්ධයක් ගොඩනගන්නවා. ඉතින් අපි මේ වෙලේදී අර කාටීසියානු තලයේ අපි XY කියන කාටීසියානු තලයේ අක්ෂ ලබා ගන්න. ඒ අක්ෂ ලබා ගැනීමේදී මෙන්න මෙයින් ඕනෑම පද දෙකක්, මෙයින් ඕනෑම පද දෙකක් අපට අක්ෂ වශයෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ අක්ෂ වශයෙන් යොදා ගනිද්දි කාටීසියානු තලයේ වුණත් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක්, ඇයි මෙහෙම යොදා ගන්න නැද්ද? මේකට මං කියනවා වේගය, මේකට මං කියනවා දුර. වේගය දුර කියලා මේ විදිහට අපට යොදා ගන්න බැරිද? කෙනෙක් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි, මෙහෙම යොදා ගන්නත් පුළුවන්. මේකට අපි කියන සාමාන්‍යයෙන් හරස්සක්ෂ පද්ධතිය කියලා. හරස්සක්ෂ පද්ධතියෙන් අපි යොදා ගැනීමෙන් අපට ගැටලු විසඳීමේ අපහසුයක් එනවා. ඒකින්ද දරුවනේ අපි මේ අදහස අයින් කරගන්නවා. අපි ඍජු කෝණාස්ත්‍ර කාටීසියානු තලයේ තෝරනවා. ඒ කියන්නේ ඍජු කෝණාස්ත්‍රව අක්ෂ ලම්බකව තියෙන. ඒිනුත් අපි තෝරනවා දුවේ පුතේ ලම්බක අක්ෂ දෙක තිරස් හිරස් වෙන්න. ලම්බක අක්ෂ දෙක තිරස් හිරස් වෙන්නේ දෙනවා. ඒකෙත් තව අවස්ථාවක් තමයි අපි මෙන්න මේකේ කාලයට ගන්න මේ තිරස් අක්ෂය. අනිත් රාශීන් මේ හැම එකම අනිත් හැම රාශියම මේකට එන විදිහට සලකන. එහෙම ගත්තොත්, එහෙම අපි ගන්න හේතුව තමයි එහෙම ගත්තොත් අපිට ගැටලු විසඳීමේ පහසුවක් තියෙනවා. ඒකයි වෙන හේතුවක් ඉඳ නෙමෙයි. ඒක තමයි පහසුම ක්‍රමේ. එතකොට අපි පහසුම ක්‍රමයක් තෝරගෙන තියෙන්නේ. හරි, අර හරස් අක්ෂය අරගෙන නැහැ ලම්බකේ කියලා. මේ විදිහට ලම්බක තෝරගෙනත් නැහැ. හරි, තිරස් තිරස් තෝරගෙන තියෙනවා. කාලය තිරස් අක්ෂයට දාගෙන තියෙනවා. එහෙනම් ගැටලුව විසඳීමේ පහසු ක්‍රම ගොඩාක් ගිහිල්ලා තියෙනවා අපි. අනිත් එකට එතකොට මේක අපට දාත. එහෙනම් දුර, විස්ථාපනය, වේගය, ප්‍රවේගය, ත්වරණය. හරි, අතන අර මේකෙත් දීලා තියෙනවා ඔයගොල්ලොන්ට දරුවනේ. ඒකෙත් ඕනම් බලන්න. ඒකෙත් ඒ අදාත කියලා තියෙන්නේ. මේකට අපි දුර කාල, වේග කාල, විස්ථාපන කාල ඔය විදිහට ප්‍රස්ථාර ගොඩනගන්න පුළුවන්. ඒ විදිහ ප්‍රස්ථාර තලකගෙන යන්න පුළුවන්. ඒ ප්‍රස්ථාර වලින් තමයි අපි එහෙනම් ගැටලු විසඳීමට යන්නේ. ඉතින් මේකෙදි ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ මේ විදිහට වක්‍ර ඇඳාම අපි දුර කාල අඳිනවා, විස්ථාපන කාල අඳිනවා, වේග කාල අඳිනවා, ප්‍රවේග කාල අඳිනවා, ත්වරණ කාල අඳිනවා. එහෙම ඇඳාම ඊළඟට තියෙන විසඳුම මොකද්ද කියන එක. විසඳුම් දරුවනේ දෙකයි තියෙන්නේ. විසඳුම් දෙකයි කියන්නේ එකක් තමයි අනුක්‍රමණය සොයනවා කියන එක. සමහර විට ඕලෙල් පන්තිවලදී දන්නවා අනුක්‍රමණය සොයන එකයි වර්ගඵලයේ සොයන එකයි තමයි අපට විසඳුම් වශයෙන් ගන්න වෙන්නේ. අපි බලමු මේ විසඳුම් වලින් මොනවද මේක කියන්නේ කියලා. නේ, අනුක්‍රමණය සෙවීමෙන් අපි මොකද්ද කතා කරන්නේ? වර්ගඵලයේ සෙවීමෙන් මොකද්ද කතා කරන්නේ? ඉතින් අපි ඒකට දුර කාල වක්‍රයක් ගත්තොත්
අපට ඕනි විදිය වක්‍රයක් ඇඳගත මේකට සර රේකාවක් අඳින්න පුළුවන් වක්‍ර ආකාර අඳින්න පුළුවන් අපි මෙහෙම එකක් ඇඳොත් මේක. ඕකේ අපි කියන අනුක්‍රමණය මේකේ අනුක්‍රමණයෙන් දුර කාල වක්‍රයක අනුක්‍රමණයෙන් අපට ලැබෙනවා කියනවා වේගය. දුර කාල වක්‍රයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ අපට වේගය. ඒ මොකද්ද අනුක්‍රමණය කියලා අපි ඕලල් පන්තිවලදී ගන්නවා. මෙන්න මෙහෙම දෙයක් කරන්නේ මේ යම්කිසි ලක්ෂයකදී අපට අනුක්‍රමණය සොයන්න ඕන. මේ යම්කිසි ලක්ෂයකදී අපට අනුක්‍රමණය සොයන්න ඕන නම් අපි කරන්නේ මෙන්න මේ ලක්ෂය තෝරලා ඒකට අඳින ස්පර්ශකය. මේ ස්පර්ශකය මේ දෙපැත්තෙන් අරගෙන මම හිතන්නේ ඕලල් පන්තිවලදී දන්නවා. ඒකේ ටෑන් නගේට යනවා. මම එක සැරේ මේ අවස්ථාව ගන්නවා මෙතෙන්ට. මෙතෙන්ට තීටයි කියලා අපි ගත්තොත් මේ කෝණය තීටයි කියලා ගත්තා. ඒකේ tan තීටා වලින් තමයි මේකේ tan තීටා වලින් තමයි මේ අනුක්‍රමණය කියන එක එන්නේ. මේ tan තීටා වලින් අනුක්‍රමණය කියන එක නෝ මේ විදිය තැනකින් මේ තීටා දැම්මත් ඒත් වැරද්දක් නැහැ. ඒ අපට ඕනේ තැනකින් tan තීටා දාතේ. හරි ඒක ගැන මම විස්තර කරන්න යන්නේ ඒක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න දෙයක්. අපට අවශ්‍යයි මේ චලිත අවස්ථා යන්න. එතකොට අනුක්‍රමණය tan θ වෙනවා දුර කාලයක. හරි. අර ඔයගොල්ලන්ට අර්ථෙන්නු පේනවා. හරි. ඒකේ අපි සඳහන් කරගෙන තියෙනවා දුර කාල විස්ථාපන කාලය ඒවා තියෙනවා. ඊට පස්සේ වේග කාල සහ ප්‍රවේග කාල. ලක්ෂයකදී අනුක්‍රමණයෙන් තරණයද. හරි. මේ දුර කාල වලින් වේගය එනවා අනුක්‍රමණයෙන්. මේකේ විස්ථාපන කාල ගත්තොත් ඒකින්කට මම විස්තර කරන්නේ නැහැ. මේ අවස්ථාව ඔයගොල්ලෝ දන්නා ඔලොල්වල දිත් දන්නවා. හරි දරුවනේ විස්ථාපන කාලයක අනුක්‍රමණයෙන් යනවා ප්‍රවේගය කියන එකටනේ. අනුක්‍රමණයෙන් ප්‍රවේගයට යනවා. ඒ වගේ වේග කාලයක මම ඒව ටික කියාගෙන යන්නම්. දුලපුතාලා දන්න මං හිතන්නේ ඒ අවස්ථාව ඒකින්ද මම කියනවා වේග කාලයක අනුක්‍රමණයෙන් යනවා තොරණයට. ප්‍රවේග කාලයක අනුක්‍රමණයෙන්ුත් යන්නේ තරණය. අන්න එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. වේග කාලයකේ අනුක්‍රමණයෙන්ුත් යන්නේ තරණය. ප්‍රවේග කාලයකේ යන්නේ තරණය. මොකද වාහනයක වේගය වැඩි කරනකොට තරණය දෙන්නේ. හරි. වාහනේ ප්‍රවේගය වැඩි කිරීමත් ඒකම තමයි. යන දිශාවත් එක්ක සැලකුවාම මේ ප්‍රවේග වැඩි වීම. හරි. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? තොරණ කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය අපිට සලකන්න බැරිද කියන ප්‍රශ්නේ. ඔව්. හොඳයි පුතා. ගයත් පුතා මේ මගෙන් හොඳ අවස්ථාවක් ගත්තේ අපි කාලය තරණය. මම පොඩි සරලීකීය කොටසක් ගන්නම් මේකේ. මේකේ පොඩි සරලීකීය කොටසක් ගත්තොත් මට පුළුවන් තීටා අරගෙන මෙහෙම කියන්නේ. ඉතින් දුවේ පුතේ මේකේ දැන් අපි tan තීටා ලියන්න ගියාම tan θ ලියන්න ගියාම මේ පැත්තෙන් ලියන්න ඕනේ තොරණ අන්තරයන්නේ තොරණ වෙනසක් බෙදන්න වෙන්නේ අපට කාලාන්තරයකින් තොරණ. ඒ කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ තොරණේ කාලයෙන් බෙදෙන එක ඕනෙම එකක් දරුවනේ ඕනෙම එකක් කාලයෙන් බෙදුවොත් අපි කියනවා තීග්‍රතාවය කියලා. එහෙනම් මේ තියෙන්නේ අපට තොරණේ වෙනස් වීමේ තීග්‍රතාවය. තොර තරණේ වෙනත් සීමේ තීක්‍රතාවයක් දෙයක් තමයි. නමුත් ඒක මැනීමක් කරන්නේ නැහනේ. වාහනයකවත් තරණේ වෙනත් සීමේ තීක්‍රතාවයක් බලන්නේ නැහැ. තරණය කිරීමත් බලන්නේ. නේ තරණය කරන වෙනුවට RPM මීටරේ වගේ එකක් තියෙන්න පුළුවන් තරණයට සමානුපාතිකව යන එකක් වාහනයක. ඒ විදිහ එකක් වෙන්න පුළුවන් තරණයත් නැහැ. ඉතින් තරණේ වෙනත් සීමේ තීක්‍රතාවයක් කොහොමත් නැහැ. මෙහෙම එකක් ගන්න පුළුවන් නමුත් එහෙම එකක් ගැටලු සඳහා ගන්න අවශ්‍ය වෙලත් නැහැ. ස්වභාවිකව යන්න ඕනේ නැහැ. එදිනෙදා ස්වභාවිකව ගන්න ඕනේ දෙයක් නම් කමන්නේ නැහැ. මේකක් නෙවෙයි. තොරණේ වෙනස් සීමේ තීක්‍රතාවය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද තමයි එතන අනුක්‍රමණයක් සලකලා නැහැ. හරිද ගැත්තද? මං හිතන්නේ අපි මටත් ඒක පැහැදිලි වෙනවා. ඔයගොල්ලන්ටත් පැහැදිලි වෙනවා මේ අවස්ථාව. එතකොට අපි මේ අනුක්‍රමණ අවස්ථාව එතකොට එතනින් පොඩ්ඩක් පැහැදිලි වෙනවා. අපි වර්ගඵල අවස්ථාවලට ගියෝ. වර්ගඵල අවස්ථාවලට ගියොත් දුර කාල වක්‍රයක වර්ගඵලයේ නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ වේග කාල කාල වේග.
වේග කාලය එහෙම නැත්නම් ප්‍රවේග කාලය වල වර්ගඵලය ගැන කතා කරමු. ප්‍රවේග කාලය වේග කාලවල වේග කාලය මම මේ දෙක වෙන වෙනම ගන්නම් කොන්න. වේග කාලව වක්‍රයක වර්ගඵලයෙන් අපිට කියවෙනවා දුරේ කියලා. මේකේ වර්ගඵලයක් ගත්තොත් මෙන්න මේ විදිය තැනක වර්ගඵලය ගත්තොත් අපි මේක අපි කියන දුරේ කියලා. මේකෙම ප්‍රවේග කාල වක්‍රයක වර්ගඵලය ගත්තොත් විස්ථාපනය කියනවා. ඊට පස්සේ ත්වරණ කාලවලත් මං හිතන්නේ ওই විස්ථාපනයේ වර්ගඵලයේ ඒ අවස්ථා දන්නවා. මෙන්න මේක ගැනත් මට කියන්න වෙනවා. කාලය ත්වරණය. මේ ත්වරණ කාල වක්‍රයක වර්ගඵලයේ කියන්නේ ත්වරණ කාල වක්‍රයකින් වක්‍රයයි තමයි මෙහෙම තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙහෙම වට වූ වර්ගඵලය කාලාක්ෂයේ තෙක් වර්ගඵලය කියන එකත් දුවේ පුතේ වැදගත්. මේ වර්ගඵලය ගනිද්දි මේ විදිය තැනකට අරගෙන මෙහෙම අපි ගන්නෑ. කාලාක්ෂයේ තෙක් වර්ගඵලය ගන්නවා. ත්වරණ කාල වක්‍රයක කාලාක්ෂයේ තෙක් වර්ගඵලයෙන් යන්නේ ප්‍රවේග වෙනස. ත්වරණ කාල වක්‍රයක කාලාක්ෂයේ තෙක් වර්ගඵලයෙන් යනවා ප්‍රවේග වෙනසයි කියන එක. ප්‍රවේගය කියන එකටත් නෙමෙයි තනත් එන්න ඕනේ ප්‍රවේග වෙනසයි කියන එක. එතකොට ඒ විදිහට අපට හැබැයි දුර කාල වක්‍රයක වර්ගඵලයක් නැහැ. ඇයි දුර කාල වක්‍රයක වර්ගඵලයක් එන්නේ නැත්තේ? දැන් පුතා අහන්න ඕනේ ප්‍රශ්නේ නේද? ඉතරලත් ඇහුව ඉතරලා ඇහුවින්ද ආය අහන්න ඕනේ නැන්නේ නේද? ඒකයි උනේ. හරි. මේකේ දුර කාල වක්‍රයක කාලයේ දුර අපිට මේ විදිහ සරරේඛා කොටසක් කියලා. මේ සරරේඛා කොටසේ මේකේ වර්ගඵලය අර අතන තොරණේ වෙනස් සීමිතිකතාවය වගේ තමයි. මෙතනත් වැඩක් නැති දෙයක් මේ. මෙතන යම් කිසි දුරක් අපි හිතමු S1යි කියලා. මෙතන S2 නම් මේකේ වර්ගඵලයට එන්නේ මම මේ ඇත්තම දුවේ පුතේ මම මේ කරන දේ ලියා ගන්න එපා මෙතන. මේ වැරදි දෙයක් මම මේ පෙන්වන්නේ වැරද්දක්. ඒව ලියා ගන්න යන්න එපා ඔයගොල්ලෝ. ඒව වැඩකුත් නැහැ ඇත්තටම. භාගයයි S1 දන S2 වැඩි කිරීම T එනවා. මෙතනින් T කාලයක් ගත්තා. එතකොට අරුවනේ මෙතන තියෙන්නේ දුර වැඩි කිරීම කාලේ. දුර වැඩි කිරීම කාලේ. එහේ මොකද්ද? එහෙම එකක් නැහැ නේද? දුර වැඩි කිරීම කාලෙන් කිසි දෙයක් එන්නේ නැහැ නේ. ඉතින් ඒකින්ද ඒක අවශ්‍යත් නැහැ අපට. මම මේ අනවශ්‍ය දෙයක් එතන පෙන්න්නේ. හරි. මේව තමයි එතකොට අපිට තියෙන්නේ මේවෙන් ගැටළු වලට එන්න ඕනේ අපි. මේවෙන් ගැටළු වලට එද්දි අතන අපි දාලා තියෙනවා. අපිට පුළුවන් වෙයිද සර් දැන් සර් කිව්ව විදිහටම ත්වරණ කාල ප්‍රස්ථාර, ප්‍රවේග කාල ප්‍රස්ථාර, වේග කාල ප්‍රස්ථාර සහ දුර කාල ප්‍රස්ථාර අතර ගත්තහම කාලයත් සමග එක එක් රාශීන් විචරණය වෙන ආකාරය අපිට ප්‍රස්ථාර මගින් සලකුණු කරන්න පුළුවන්. එක් එක් රාශීන් වලට අදාළව ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක නම් රාශීන්ගේ වැඩිවීම අඩුවීම යම් සටහනක් අපි වඩාත් හොඳින් පැහැදිලි කරොත් දල වශයෙන්. ඔව් මම ගන්නම් දුවේ පුතේ එකට සිරස් කුරුත්ත චලිතේ. මං හිතන්නේ අතන දාලක් තියෙනවා මම. ටීවී එකේ අපිට පේනවා සිරස් කුරුත්ත චලිතය මෙන්න මේ විදිය එකක්. U ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරා ආපහු මෙතෙන්ට එනකොටත් U ප්‍රවේගය. එතකොට මෙතෙන්දි බිඳුවයි ආපහු බිඳුවේදී හැරිලා ඊට ආපහු වෙනවා. ඒ එකම මාර්ගය එන්නේ මම මේ මාර්ග දෙක දැම්මට. මාර්ග දෙකක් දැම්මේ නැත්නම් අපිට ටිකක් අපහසුයිනේ. එතකොට මේක යන්නේ මේක යනවා ඍණජී කියන්නේ ගුරුත්වත්තරනේ රිනාගේ මේ පල්ලයාට එනකොට එනවා ධනජී වලින්. මේ තොරණ හරි මන් රතු පාටින් දැක්කුවේ තොරණ තඳා නිල් පාටින් දැක්කුවා ප්‍රවේග අවස්ථා. එතකොට විස්ථාපන ගමන් කළ දුරම් මෙහෙම තියෙනවා. විස්ථාපනය ගත්තොත් බිඳුවයි. මේක විස්ථාපනය අපි ලිව්වොත් එහෙම මොකද මුල් ලක්ෂයටම ඇවිල්ලා ආරම්භක ලක්ෂයට ඇවිල්ලා අතන දක්වලා තියෙන්නේත් ඒකයි. U ප්‍රවේගයෙන් සිරස් වියලට ගුරුත්වයට සිදු කරන ලද ප්‍රක්ෂිප්තය නැවත මුල් පීඨීමට එන තෙක් චලිතයට. අන්න ඒකට දුර කාල, ස්ථාපන කාල, වේග කාල, ප්‍රවේග කාල, ත්වරණ කාල ප්‍රස්තාර අඳින්නේ කියලා මං දරුවන්ට දීලා තියෙන්නේ ප්‍රශ්නේ. ඒකේ වුණාට පොඩ්ඩක් ගැටළු සහගත වෙන්න පුළුවන්. ඒකින්ද මම ඒක ටිකක් ඇඳලා බලමු අපි ඒ අවස්ථා ටිකක්. ඒක නිසා දුර කාල මං කිව්වා ඉස්සරලත් ගමන් කළ දුරක් තියෙනවා මේකට. මේක උඩට ගිහිල්ලා මෙහෙම ආවම ගමන් කළ දුරක් තියෙනවා. අපේ
දුවලපුතාල ගෙදර ඉඳලා පන්ති ගිහිල්ලා ඉස්කෝල ගිල්ලා ආය ගෙදර හාම් විස්ථාපනය බින්දුවයි. හැබැ ගමන් කළ දුරත් තියෙන මේ ගෙදර ඔන්නන් අම්මට ඉල්ල කියද අම්ම විස්ථාපනය බින්දුව මං අද ගිය ගමන්වල. එහෙම කිව්වා මේ ගොල්ල බල මොකක්ද මේ කියන්නේ කිය. එතවන මෙතන ඒ වගේ දුර බින්දුවෙන් පටන් අරගෙන දුරක් තියෙනවා. හැබැයි මේක වේගය අඩුවේගෙන යන්නේ. වේගය අඩුවේගෙන යන හින්දා අපට අඳින්න වෙනවා මෙන්න මෙහෙම. මං තව පස්සේ තව චුට්ටක් මේක තීරණේ මේ මේවා ගැන කියලා කියන අවස්ථා වේගය අඩු වෙන එකක් අඳින්න වෙන්නේ අපට මෙහෙම. එතකොට වේගය බිඳු වුණා. වේගය ඔහොම ගියා. වේගය වැඩි වේගෙන ගියා. ඒ පල්ලෙහාට එන චලිතේ. එතකොට මේකට ටී කාලයක් ගත්තොත් දරුවනේ මෙතෙන්ටත් ටී කාලයක්. මෙතන ඉතින් දුර තමයි මේක ලකුණු කරන්න වෙන්නේ අපට. ඔන්න දුර කාලය ඇන්දොත් ඔය විදිහක. විස්ථාපන කාලය ඇන්දොත් අපි. විස්ථාපන කාලය ඇන්දොත් මෙන්න මෙහෙම ඇන්දට පස්සේ එච්චරම උසට අඳින්න අවශ්‍ය නැහැනේ අපටනේ. අරකට එක්ක සම්බන්ධ වෙනකොට අපට එන්නේ මේ විදිහක. එතකොට අනිත් ටික අඳින්න වෙන්නේ මෙහෙට. විස්ථාපනයේ බිඳු වෙන්න ඕනේ. මේකේ විස්ථාපන දැක්වුවාම විස්ථාපනයේ බිඳු වෙන්න ඕනේ. එනම් මෙතෙන්ටත් ටී එනවා මෙතෙන්ටත් ටී එනවා විස්ථාපනයේ ඔන්න බිඳු වෙලා තියෙනවා කාලයේ විස්ථාපනයේ දැන් ওই දෙක ඇඳීම තමයි සමහරිට වරද්ද ගන්නෙ මං හිතන්නේ වේග කාල ප්‍රවේග කාල නම් ওই විදිය චලිතයකට වුණත් ලේසියෙන් අඳිනව ඔයගොල්ලෝ ඒ වුණත් කමන්නේ අපි වේග කාල වේගයක් තියුණා මුලින් පස්සේ වේගය ওই විදියට ගියානේ එතකොට U වේගයක් තියුණා ටී කාලයකදී මෙතන ටී කාලයකදී යූ වේගයේ තියුනේ ඔන්න ඔය විදිහකක් එන්නේ මේකේ අපි ගත්තොත් මෙතෙන්ට ටීටා මෙතෙන්ට ටීටා ටෑන් ටීටා කියන්නේ ටෑන් ටීටා සමානයි ජී වෙනවා මේකෙදි ඍණ ජී තියෙනවා මේකෙදි ධන ජී තියෙනවා 180 ඍණ ටීටා ටෑන් 180 ඍණ ටීටා ඍණ ටෑන් ටීටා වෙන හින්දා ඍණ ජී එකේදිත් අපි ධන වශයෙන් ගන්නෝ ප්‍රත්‍යාර ඇඳීමේදී ඒක වැරද්දක් නැහැ ඒවට ලකුණු අඩුවීමක් නැහැ එතකොට මේ අපි ඇන්නේ වේගය සහ කාලය අතර. හරිද දරුවනේ ප්‍රවේගය ඇඳිද්දි. ප්‍රවේගයේ දෛශික රාශිය. ප්‍රවේගයේ දෛශික රාශියක් හින්දා ප්‍රවේගයේ පුළුවන් කාලක්ෂයෙන් යටත් යන්න. හැබැයි කාලේ නම් ඍණ වෙන්න බෑ. ප්‍රවේගයේ ඍණ වෙන්න පුළුවන්. ඉන්නේ දුරට. ප්‍රවේග ඍණවීම විස්ථාපන කාල ප්‍රස්ථාර වේග කාල ප්‍රස්ථාර වගේ නොවුනට අපි ප්‍රවේග ඍණවීමත් ප්‍රස්ථාරයක් මගින් නිරූපණය කරලා පෙන්වමු නේද සර්? ඔව්. ඒ විදිහට ගනිමු අපි. දැන් අර චලිතය අපි ගත්තා මේ විදිහට U ප්‍රවේගයකින් පටන් ගත්තා ප්‍රවේගයේ බිඳු වුණා ඊට පස්සේ අනිත් පැත්තට U යන්නේ. ඒකින්ද මේ විදිහකදී අපට ගන්න වෙන්නේ මේ විදිහ අවස්ථාවකටනේ ඍණ යූ ගන්න වෙනවා මේක. අපට මේකෙන් ඍණ පැත්තට සලකන්න වෙනවා. ඍණ යූ ධන යූ වෙන විදිහට. එතකොට අර කාලයේම අර කලින් තියුණු ප්‍රස්ථානවල කාලයම තමයි මේ තියෙන්නේ. ප්‍රවේගයේ යූ වලින් ඉහළට ගියා ඊට පස්සේ බිඳු වුණා ඊට පස්සේ ආයි අනිත් පැත්තට යූ ගියා. ඒකින්ද තමයි එතන ඍණෙන්නේ. දැන් තොරණ කාලෙක ගොඩක් වැදගත් අපට. තොරණේ කාලය ගත්තාම අපි දන්න මුලින් තියුනේ ඍණජි. ඒකින්ද අපි මෙහෙන් අඳිනවා ඍණජි. ඊට පස්සේ ධන ජීති වුණේ. අපිට ධන ජීති වුණාට අපිට මේක උඩින් ගන්න බෑ. මෙහෙන් ගන්න එක වැරදි අපි. මොකද ධන ජීවල දිශා වෙනස් වෙලා තියෙන්නේ. අපි ආපහුවේ චලිතේ සිදුවෙච්ච එක ගත්තොත් චලිතේ සිදුවෙච්ච එකේ අපට තියුණේ මෙහෙම චලිතේදී මෙහෙට උඩට ඍණ ජී යට ධන ජී. මේ ධන ජීවල දිශා වෙනස් වුණා. ධන ජීවල දිශා වෙනස් වුණින්ද මෙතනදී වුණ එක දැන් ආපහු මෙතෙන්ට එනවා. අන්න එතකොට තනි සරරේඛාවක් එන්නේ අර කාල දෙකෙන් අපට පෙන්නතෑයි ওই දිහ වෙනසක් ඕනේ.
අන්න තරණ කාලයක එතෙන්ට එන්නේ මේ විදියට. අපි තවත් දුරටත් ප්‍රස්තාර ටිකක් බලමු. ඔය අපි තිරස්කුරුත්වෙච්ච චලිතේනේ. ප්‍රස්තාරයක තියෙන්න පුළුවන් දේවල් ගැන. ප්‍රස්තාරයක තියෙන්න පුළුවන් දේවල්. අපි මේ තිරේත් එක දාලා තියෙන ප්‍රවේක්කාල ප්‍රස්තාරයක පැවතිය හැකි අවස්ථා. ප්‍රවේක්කාල ප්‍රස්තාරයක පැවතිය හැකි අවස්ථා. ප්‍රවේක්කාල වක්‍රයක තියෙන්න පුළුවන් අවස්ථා ටිකක්. මේ පැත්තට ප්‍රවේගය මේ පැත්තට කාලය ගත්තා. අපි අනිවාර්යෙන් දන්න මෙන්න මේක නියත ප්‍රවේගයන්නේ. තිරේ තියෙනවා මේ අවස්ථා ටික. මේක නියත ප්‍රවේගයක්. මෙහෙම આવොත් ක්ෂණික ප්‍රවේගයක් මේක ඇත්තටම වෙන්න බැරි එකක්. මේකේ අනුක්‍රමණය ගත්තොත් එහෙම tan 90 අනන්තයයි. ඒ කියන්නේ අනන්ත තරණයකින් යන්න ඕනේ. අනන්ත තරණයකින් යන්නේව නැහැ. හැබැයි එදිනෙදා කතා කරද්දිත් කියනවා ඇහැපිය ගහන්නේ තනින් ගියයි කියනවා. තමාට ජෙට් එකක් වගේ එකකට කියන්න පුළුවන් ඒ විදිහ අවස්ථා. ඒ වගේම ගණන් වලදිත් තියෙනවා ආවේගී ගැස්මන් නිසා ක්ෂණික ප්‍රවේග අඩුවීමක් කියලා. ඒව අඳින්නත් වෙන්නේ මේම. ඒකින්ද මේ විදිහව වෙන්න බැරි වුණාට ක්ෂණික චලිතේයි කියලා ක්ෂණිකව සිදුවෙන චලිතේයි කියලා මම අතන තිරේ අරගෙන තියෙනවා. ඉතින් දුවේ පුතේ ඒ විදිහ අවස්ථා ඒකේ ලියවිලා නැහැ. ඒකින්ද අපි ලියමු ක්ෂණික චලිතේ මේක. මේක ඇත්තටම විය නොහැකි අවස්ථාවක්. මෙහෙම ඒවා ගැටළු වල දීලා තියෙනවා. එක අවුරුද්දක දීලා තියෙනවා ලොරියක් මන්දනේ වේගෙන ගිහිල්ලා වලක වැටෙන නිසා ප්‍රවේගය එක සැරේම අඩුවීමක් වෙනවා කියලා. ආවේගී ගැස්මක් කියලා දීලා තියෙන්නේ. ඒ විදිය ගැටළු තීලා තියෙනවා. ඒකින්ද අපට ඒ විදිය ඒවා ගැනත් අදහස් ගන්න ඕනේ. ඊළඟට මම අරගෙන තියෙනවා මේ පැත්තට. මෙහෙම මෙහෙම අවස්ථා ආරම්භ තියෙනවා. මේකේ තියෙනවා මේ තරණේ නියතයි. ප්‍රවේග වැඩි වීම තමයි මේ තේරම. මේ තේරම ප්‍රවේග වැඩි වීම. අපි මේකත් මකලා දාමු. එකත් එක්ක අපට පැහැදිලි. මේ තේරම් ප්‍රවේග වැඩි වීම ඒ වුණාට මේ තුනේ වෙනස් තුනක් තියෙනවානේ. මෙතන තියෙන්නේ නියත තරණේ. අර අනුක්‍රමණය නියත වෙලා. තරණේ නියත. නියත තරණේ. එතකොට මේකේ තියෙන්නේ තරණ වැඩි වීම. තරණ වැඩි වීම. අර තිරේ දාලා තියෙනවා. ඊළඟ එක තරණ අඩු වීම. තරණ අඩු වුණාට දරුවනේ තරණ අඩු වුණාට ප්‍රවේග වැඩි වෙනවා. වාහනයක තරණ අඩු වීම. වාහනය සාමාන්‍යයෙන් වාහනයක් පදවන්නේත් මේ විදිහට තමයි. අඩු තරණයකින. අඩු තරණයකින් දෙන්නේ පටන් ගන්නවට වඩා තරණේ අඩුවෙන් දෙනවා. හරි ෆස්ට් සෙකන්ඩ් ගියර් ඕම විදිහට ගියර් තියෙන්නේ. টপ ගියර් එකක් වගේ එකදී තරණේ අඩුවෙන් තරණේ අඩුවෙන් දීගෙන ප්‍රවේගය වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ වාහනයට ලොකු වේගයක් ආවට පස්සේ අපි තරණේ දෙන්නේ අඩුවෙන්. වැඩියෙන් දෙන්නේ නැහැ ඒ වෙලාවට. ඉතින් ඒකින්ද තරණේ අඩු වුණාට ප්‍රවේගය තරණේ කියන වචනේ කොහෙන් හරි සම්බන්ධ වුණා නම් ප්‍රවේග වැඩි වීමක් තියෙන්න ඕන. අන්තයේ දුවේ පුතේ මේව ප්‍රවේගාක්ෂයේදී මේ යටටත් යන්න පුළුවන්. ඉතින් මන්දනේත් මම මේ විදිහ අවස්ථා තුනක් දාලා තියෙනවා. මම ඒවා තිරේ පේනවා. ඒකින්ද මම කියන්න යන්නේ නැහැ. මෙතන එතකොට නියත මන්දනයක් තියෙනවා. මේකෙන් මන්දනේ වැඩි වෙගෙන යනවා. මේකෙන් මන්දනේ අඩු වෙගෙන යනවා. හරි. ওই අවස්ථා කියන හොඳ පැහැදිලි මේ අදහසක් නැත්තම් අපට ගොඩක් අපහසු වෙලා ලක් වෙනවා ප්‍රත්‍යාර ඇඳීම. එතකොට මේකෙන් ඊළඟට අපට එන්න පුළුවන් මේ ප්‍රවේග කාලනේ. වේග කාලත් ওই විදිහටම යන්න පුළුවන්. වේග කාල ගියාම දරුවෝ මතක තියාගන්න ඕනේ මේ කාලක්ෂය යට අඳින්නේ නැහැ. හැමතිස්සෙම කාලක්ෂයෙන් උඩම මේ දේවල් එහෙමම ගතයි. ඊට පස්සේ තරණ කාලවලට ගියොත්. තරණ කාලවලට ගියොත් අපිට මේ වක්‍ර අවස්ථාව ගන්න සාමාන්‍යයෙන් අපිට එන්නේ නැහැ ගැටළු වල. සර්රේකී අවස්ථාව විතරයි ගන්න වෙන්නේ. තරණ කාලවල නම් යටත් යන්න පුළුවන් සර්රේකී අවස්ථාව තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් අබ්බලම ඕවෙන් ගැටළු වලට එන අවස්ථාවක එන. සර් අපිට ගැටළු වලට යන්නට මත් වෙන්න දැන් චලිත සමීකරණ S = UT දන භාගයක් AT වර්ගය, ඒ වගේම V වර්ග = U වර්ග දන 2AS වැනි චලිත සමීකරණ චලිත ප්‍රස්ථාර අපිට අපෝහණය කිරීමේ හැකියාවක් තියෙනවද? ප්‍රවේග කාල ප්‍රස්ථාර චලිත ප්‍රස්ථාර ඇසුරෙන් සමීකරණ අපෝහණය කිරීමේ හැකියාවක් තියෙනවද? ඕක ඇත්ත පුතා මම එතෙන්ට තමයි ආවේ. මේ ගැටළුයි කිව්වට ඒ ගැටළුවෙන් තමයි පටන් ගන්න ඕනේ අපි නේ. නැත්තම් හරියන්නේ නැහැ නේ.
ඉලක්කම් වලින් ගැටළු පටන් ගැනීමට ඉස්සෙල්ලා අපි පටන් ගන්න ඕනේ. ඉලක්කම් වලින් පටන් ගන්න කලින් අපි පටන් ගන්න ඕනේ මේවා කොහොමද චලිතයකට යොදාගන්නේ කියන එක. ඒ කියන්නේ අපි චලිත කොටස සලකමු මෙන්න මේ විදිහ එකක්. මම හිතන්නේ තිරය ඔයගොල්ලන්ට දිස් වෙනවා. පැයත් පුතා තිරය දිස් වෙනවා. U ප්‍රවේගය කියනම් V ප්‍රවේගයකට යන අවස්ථාව. මේකෙදි F දුරක් ගියවා ගිහිල්ලා T කාලයකදී ඒ තොරණේ මෙන්න මේ විදිහේ චලිත කොටසක් අපි ගත්තා. මේ චලිත කොටසට අපි අඳිමු දුර කාල. මේක ඇත්තෙම තොරණේ වෙන අවස්ථාවක් විතරයි aran තියෙන්නේ. ඒකින්ද දුර කාල විස්ථාපන කාල දෙකම එකමයි. ඒකින්ද අපට ඒකාන්තයි. කාලයේ දුර මේකට තරණේ මෙතන දුර ගත්තාම ওই විදිහ අවස්ථාව. එතකොට දුර බිඳුවේ ඉඳගෙන යනවා කියලා අපිට සලකන්න පුළුවන්. දුර බිඳුවේ ඉඳගෙන යනවා අන්න අර විදිය ප්‍රස්ථාරයක් අපට එන්නේ. දුරටත් එකයි විස්ථාපණයටත් එකමයි. මේ ආකාරයේ යන එකක් කියන්නේ. තොරණේ වේගණ යන එකක් වේගය වැඩි වේගණ යනවා. එතකොට මේකේ අනුක්‍රමණ වලින් වේග සෑගතයි. අපි ඒ වගේම වේග කාල ප්‍රස්ථාරයකට යමු. මේකේ දරුවනේ වේග කාලයෙන්දත් ප්‍රවේග කාලයෙන්දත් මේ චලිතයට එකමයි. වේග කියලා ගත්තත් ප්‍රවේග කියලා ගත්තත් එකමයි එන්නේ. වේගේ ප්‍රවේගේ දෙකම එකයි. මේ පැත්තට කාලය තලකන. මෙන්න මේක තමයි දරුවනේ වැදගත්ම වක්‍රය. හැමතිස්සෙම එන්නේ ඔන්න ඔය වක්‍රය තමයි. ඉතින් මේකේ තියෙන U වේගයක ඉඳන් V වේගයකට යනවා කියලානේ. මෙන්න මේ විදිහ එකක් තියෙනවා. V වේගයක ඉන්නවා U වේගයකට යනවා. එතකොට මෙතනින් tan θ ගත්තාම අනුක්‍රමණය එනවා. අපි සමහර වෙලාවට මේක A කියලාත් මෙහෙම නිකන් ලකුණු කරන එක ලකුණු කරත් එකයි නැත්තත් එකයි. අපි කොහොමත් යන්න ඕනේ මෙතනින් A සමානයි tan θ. මෙන්න මේ tan θ අනුපාතය මං හිතන්නේ මේ වෙනකොට ත්‍රිකෝණමිතියෙන් ඔයගොල්ලෝ දන්නවා. tan θ අනුපාතය ලියන්නේ කොහමද කියලා අපේ දරුවෝ දන්නවා. මේකට එන්නේ වීරිණ u මේ දුර. මේ දුර අපි t කියලා ගන්නවා. මේ t කිව්වේ මේ මෙතනින් දාපු t. එහෙනම් මෙතන tan θ වලට දුවේ පුතේ අපට ලියත ඇයි වීරිණ u බෙදීම t. අන්න අනුක්‍රමණ සම්බන්ධය. මේ අනුක්‍රමණ සම්බන්ධය අපිට පුළුවන්නේ මෙහෙට වැඩි කරලා ගන්න. AT සමානයි වීරිණ U. ආපව U මේ පැත්තට ගත්තාම අපට එනවා V සමානයි U ධන AT. අන්න අපි ගයත් පුතා ඇහුව එක සමීකරණයක් තමයි ඔය මං අරන් තියෙන්නේ. V සමානයි U ධන AT වක්‍රයෙන් ගන්න පුළුවන්. අනිත් එක එහෙනම් ගන්න වෙන්නේ අපට වර්ගඵලයෙන්. මං කිව්වනේ දෙකයි කරුණු තියෙන්නේ එකක් අනුක්‍රමනේ එකක් වර්ගඵලයෙන්. අපි මේකේ වර්ගඵලයට ගියොත් මේකේ වර්ගඵලයට ගියොත් අපට එනවා වර්ගඵලයේ ගියොත් භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව නේ. මේ සමාන්තර පාදයේ දුර U, මේකේ දුර V. එහෙනම් භාගයයි U ධන V වැඩි කිරීමට සමානයි මෙන්න මේක අනුව මේ වර්ගඵලයේ කියන්නේ මේ ගමන් කළ දුර. එහෙනම් මෙතෙන්ට අන්නේ නැහැ. එතන තව සමීකරණයක් ඇත්තෙම අපට. මෙතන එක සමීකරණයක් තියෙනවා, අතන තව සමීකරණයක් තියෙනවා. සමීකරණ දෙකක්. මම කිව්වා අවස්ථා දෙකයි ගන්න පුළුවන්, ඒ දෙකට ගන්න සමීකරණ දෙක. දැන් සමහර විට ඕගොල්ලෝ අපේ දරුවෝ දන්නේ නැති මේ විදිහේ සමීකරණත් ඔකිය. V සමානයි U ධන AT. S සමානයි UT ධන භාගය AT වර්ග. තව එකක් ගන්නවා V වර්ග සමානයි U වර්ග ධන 2S. ඇත්තෙන්ම මේකෙදිත් අරගෙන තියෙන්නේ මේ අනුක්‍රමණ සම්බන්ධයෙන් ආපු එක. මේක තියෙනවා. තොරණ කාලෙකෙත් මේක ගත හැයි. ඊට පස්සේ විස්ථාපනයේ සම්බන්ධ වෙලා මේක තියෙනවා. මේ සමීකරණ තුනෙන් යම්කිසි ගැටලුවක් විසඳද්දී සමීකරණ දෙකයි යොදන්න ඕනේ ගැටලුවේ යම්කිසි අවස්ථාවක් තුල. තුනම යොදීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඉතින් මෙතනත් එහෙනම් දෙකයි යවුනේ. මේකයි මේකයි දෙක.
ප්‍රවේක්කාල වේග කාල මොන වක්‍රයක් අරගෙන විසඳුවත් මේ සමීකරණය. හැබැයි අපට අවශ්‍ය නම් මේ සමීකරණය මේකෙන් ගොඩනගන්න පුළුවන්. මම හිතන්නේ ගයත් පුතත් අදහස් කරේ මේ සමීකරණ අනිත් ඒවාත් ගොඩනගන්නේ. මේකෙන් අනිත් ඒවාත් ගොඩනගන්න පුළුවන්. අපි ඕන ඒ අවස්ථාවත් බලමු. අනිත් ඒවා ගොඩනගන්න. මෙතන v සමානයි u + a තියෙන. අබ්බල මේකට එන්න ඕන නම් ඉතින් අර දෙක තමයි උපයෝගී කරගන්න ඕනේ අපි. ඉතින් මේකෙන් පුළුවන් ඕන නම් අපට t යුක්ත කරලා අන්න අතට යන්න. නෑ t නෙමෙයි අපි v යුක්ත කරනවා. මේ තියෙන v v මේකේ ආදේශ කරනවා. මේකේ v ආදේශ කරනවා භාගයයි u ධන v වෙනුවට ලියනවා ආපහු u ධන a t. t සමානයි s. තන මෙතන තියෙනවා 2u ධන at වැඩි කිරීම t සමානයි 2s කියලා මම එහා පැත්තට ලියනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා 2ut ධන at වර්ග සමානයි 2s. දැන් දෙකෙන් බෙදාගෙන යනවා. දෙකෙන් බෙදුවාම මෙතෙන්ට එනවා ut. මෙතෙන්ට එනවා භාගයයි at වර්ග සමානයි s. අන්න s සමානයි ut ධන භාගයයි at වර්ගය කියන එක මේක. මම අනිත් සමීකරණය ගන්න මේකේ මෙතනින්ම කළා මෙතෙන්ට ගන්නවා මේ සමීකරණය. අර එහා පැත්තටයි අපි ලියන්න ඕනේ. මේ පැත්තෙන් ඉඳලා නෑනේ අපි ඉතින් මෙහෙන් ලියමු මේ අවස්ථාවනේ. අතන තියුණා අපට මම මේ රතු පාට තෝරගන්නවා ඉස්සරලා තියෙන සමීකරණේ භාගයයි u ධන v වැඩි කිරීම t සමානයි s. මෙන්න මේකෙන් t සලකලා මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට භාගයයි u ධන v මෙතන තියෙන v ඍණ u බෙදීම a සමානයි s. දෙක තියෙන a තියෙන අරහට වැඩි කරනවා. මෙතන තියෙන අපට මම මේක v ධන u කියලා ලියන්න. v ධන u ඇයි මෙතන v ඍණ u තියෙන හින්දා. එතකොට සමානයි 2 as. එහෙනම් මේක ලියතෑ v වර්ග ඍණ u වර්ග නේ. සාධක සුළු කරාම එන්නේ v වර්ග ඍණ u වර්ග සමානයි 2a. ඉතින් ওই සමීකරණේ v වර්ග සමානයි u වර්ග ධන 2a. අපි කොහොමත් මොන වක්‍ර වලින් කොයින් ගියත් සුළු කිරින් පැත්තකට යන්නම ඕනේ අපි. එතකොට වක්‍ර වලින් ওই අවස්ථාව තෝරගෙන අපි බලමු ගැටලුවකට එන්නේ කොහොමද කියලා. අපි අර තිරේ කලින් පුතා කලින් එක දෙන්න. පුතා කලින් අර අපි තිරේ දාලා තියෙනවා අරක ආදේශ කරලා ඉවරලා අර අවස්ථා ගන්නයි කියලා. ඉතින් ඒ අවස්ථාව තමයි මම මේ ලබා ගත්තේ ඇත්තටම. දැන් මෙතනදී මම ඇන්දේ නැහැ හැබැයි තරණ කාලෙක. අපි තරණ කාලෙකත් ඇඳලා ඉවරලා ගැටලුවකට මේ මම මේක මකා ඉවරලා තරණ කාලෙකට එන. කාලේ ඉන පැත්තට අඳින්න බෑ. නියත තොරණයක් තියෙන. නියත තොරණයක් තියෙනවා නම් අපි ගන්න ඕනේ මේ විදිහට ඒකවන්නේ. ඉතින් ඕකේ වර්ගඵලයේ විතරයි ගන්න වෙන්නේ අපිට වර්ගඵලයට ගන්න වෙන්නේ වීරින u කියන අදහස. මේක t වෙනවා. මෙතෙන්ට a එනවා. එතකොට AT සමානයි V ඍණ U. වර්ගඵලයෙන්ම මේ ගත්තේ අපි. මං හිතන්නේ ඒක තිරේ දිස් වෙනවා වර්ගඵලයෙන් ඒ විදිහට ගන්නවා කියන එක. එතනත් එන්නේ අපට V සමානයි U + AT කියන අරකී ගත්ත සමීකරණයම තමයි එතනත් එන්නේ. V සමානයි U + AT. හරි අපි බලමු දැන් ගැටලු කීපයක් මේකෙන් තියෙන. ගැටලුවේ දැක්වෙන්නේ සර් නිශ්චලතාවයෙන් ගමන් නරඹන මෝටර රථයක් තප්පර 10කදී පැයට කිලෝමීටර 54ක වේගයක් අයත් කරගනී නම් ඒ ත්වරණය හා ගමන් කරන ලද දුර සොයන්න කියලා. අපි ඒකේ ප්‍රස්ථාරයෙන් දුත් කාලය වේගය ගත්තත් ප්‍රවේගය ගත්තත් මේක දෙකම එකයි. හැබැයි අපි බලන්න ඕනේ කියලා තියෙන්නේ වේග කාලද නැහැ මුකුත් කියලා නැහැ ඒකෙදී අපට
සමීකරණ වුණත් හදන්න පුළුවන්. අපිට වේගය හදන්නත් පුළුවන්, ප්‍රවේගය හදන්නත් පුළුවන්. එන්නේ මේ විදිය රේඛාවක්. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ දීලා තියෙන්නේ පැයට කිලෝමීටර්. පැයට කිලෝමීටර් තප්පරයට මීටර් කරන්න ඕනේ නේ. පැයට කිලෝමීටර් අපිට දීලා තියෙනවා 54 කියලා. මෙතන කාලය නම් දීලා තියෙනවා 10 කියලා. මේ 54 අපි තප්පරයට මීටර් කරන්න ඕනේ. 54 තප්පරයට මීටර් කරන්න. 54 තප්පරයට මීටර් කරන්න කිලෝමීටර් තියුනේ. මෙතන කිලෝමීටර් බෙදීම පැය තියුනේ. එතකොට කිලෝමීටර් මීටර් කරන්න 10ෙන් වැඩි කරා. පැය තප්පර කරන්න 60ෙන් 60ෙන් වැඩි කරා. එතකොට මේක කැපිලා ගිහිල්ලා අපට එනවා මෙතනින් දෙවරක් 3යි 2ක් කැපිලා ගියා බින්දු. එතකොට දෙපාරක් කැපුණා දෙවරක් 5යි දෙවරක් නේ. අපි 6 වරක්ම කපමු මේකනේ. හය වරන් 9යි. හරිද? සුළු කර අපි බින්දු දෙකක් කැපුවා මුලින්ම. ඊට පස්සේ දෙවරක් කැපුවා 5යි දෙවරක් 3යි. එතකොට මෙතනින් එනවා 6 වරන් 9යි. ආපහු මෙතන 3ක් කැපිලා යනවා 15යි. අන්න එහෙනම් තප්පරයට මීටර 15යි. දැන් මේවා දුවේ පුතේ මේවා හදනකොට කටුසටහන් වල හදන්න එපා මේ 15. ඒවට ලකුණු දෙනවා. විභාගෙදි මේක හදනවට 5ක් දෙනවා. එක සැරයක් ඒ පේපර් එක හදපු එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා 10ෙන් වැඩි කරලා 60ෙන් 60ෙන් බෙදුවේ නැත්නම් ලකුණු දෙන්න එපයි කියලා ඒ ලකුණු පහ. ඒ වුණාට එතෙන්දි ටීචර් කෙනෙක් 18ෙන් 5ෙන් වැඩි කරාට කමක් නැහැ නේද කියලා අහලා පස්සේ ඉතින් එහෙම දෙන්නත් එකඟ වුණා පස්සේ. මුලදී ඒක එකඟ වුණ නැති වුණාට පස්සේ එකඟ වුණා. කොහොමත් මේක තියෙන්න ඕනේ, මේ කටුසටහන් තියෙන්න නම් බෑ. එහෙනම් මෙතනින් අපි මේ සොයාගත්තේ 15. දැන් අපි මේක යහන්නේ තරණය හා ගමන් කළ දුර. ඉතින් තරණය කෙලින්ම තියෙන මෙතන තීටා වලින් නේ. තිරේ දිස් වෙනවා ඔයගොල්ලන්ට තරණය. තරණය tan තීටා සමානයි 15 බෙදීම 10. 5වරක් 3යි 2යි. තප්පර වර්ගයට මීටර්. තප්පර වර්ගයට මීටර් 3 බෙදීම 2යි. ඉතින් ගමන් කළ දුර, ගමන් කළ දුර කියන්නේ ওই වර්ගඵලයනේ. ඒකත් තිරේ තියෙන අපිට. ඉතින් මේ ත්‍රිකෝණයක වර්ගඵලය මෙතන තියෙන්නේ. භාගයයි 15 වැඩි කිරීම 10. 152 දෙකෙන් බෙදුවා 75 මීටර. බොහොම ලේසි ගැටලුවක් ඕක. ඕක සාමාන්‍ය පෙළ විද්‍යාවටත් එන්න පුළුවන් වගේ එකක් තිරේ හදලා තියෙනවා. ඔකොන්ට ඒකෙන් පැහැදිලි නම් එතනින් බලා ගන්න. අපි වෙනත් ගැටලුවකට යමු. අපි ඊළඟ ගැටලුවට ගියොත් ලක්ෂාකාර වස්තුවක් ඒකාකාර ත්වරණයෙන් චලනය වෙමින් ආරම්භයේ සිට 5වෙනි සහ 9වෙනි තත්පරවලදී පිළිවෙලින් මීටර් 20 සහ මීටර් 24ක දුරක් චලනය වේ නම් වස්තුවේ ත්වරණයත් ආරම්භක ප්‍රවේගයත් සේමට ප්‍රවේග කාල ප්‍රස්ථාරය උපයෝගී කරගන්න කියලා තමයි ගැටලුවේ සඳහන් වෙන්නේ. මට තව පොඩි දෙයක් කියන්න ඕනේ මේකත් එක්ක. සමහර දරුවෝගේ මේ ගැටලුවම නෙමෙයි මම මේ කියන්නේ. මෙන්න මේ විදිය දෙයක් ඔය වර්ගඵලයත් එක්ක. දැන් සමහර අපේ දුවලා පුතාලා ලියන තරණය කියන්නේ ප්‍රවේගය බෙදීම කාලය කියලා නේ. විශේෂයෙන් පහළ පන්තිවලදී මේ විදියට ඉගෙන ගන්නවානේ. ඔය විදියට ගත්තාම තරණය කියන්නේ ප්‍රවේගය බෙදීම කාලය. එහෙම නැත්තම් ප්‍රවේගය කියන්නේ දුර බෙදීම කාලය. එහෙම නැත්තම් විස්ථාපනයේ බෙදීම කාලය. එතකොට ඕකෙන් එනවා මේක ඇත්තෙන්ම වැරදි. මේව වැරදි ඇත්තටම. විස්ථාපනයේට එන්නේ මේකෙන් ප්‍රවේගය වැඩි කිරීම කාලයනේ. ඉතින් වැරදිනේ අතනම ආවේ අපට ත්‍රිකෝණයේ වර්ගඵලය.
ත්‍රිකෝණයේ වර්ගඵලයේ ප්‍රවේගය වැඩි කිරීම කාලය නෙමෙයිනේ. අන්න ඒක ගැනත් මතකේ තියාගන්න ඕනි දෙයක් ඒ මං කිව්වේ. හරි. එතකොට මේ චලිතය ගත්තාම මේ චලිතය අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක එතකොට කාලාන්තර වගේ දීලා තියෙන්නේ. මොකද්ද එතන තියෙන්නේ අපිට ආරම්භයේ සිට 5 වෙනි හා 9 වෙනි තප්පර වලදී. එතකොට 5 වෙනි තප්පරේ කියන්නේ 4 ඉඳන් 5ට. 9 වෙනි එකේ කියන්නේ 8 ඉඳන් 5ට 9ට. මෙන්න මේ වෙයිදී ගිහිපු දුරවල් තියෙනවා අපිට දීලා. මේකේ ගිහිපු දුර තියෙන 20යි කියලා. මෙතන ගිහිපු දුර තියෙන 24යි කියලා. ඒකට අදාළව තමයි අපි ගැටලුව හදාගෙන යන්න ඕනේ. එතකොට මේකේ අලුතෙන් පද ගොඩක් හඳුන්න ගන්න වෙනවා V1 V2 අපේ දුව පුතාලා ගොඩක් තියෙනයි කියලා බය වෙන්න දෙයක් නැහැ මේ විදිහට පද ටික හඳුන්නගෙන යනවා මම කෙලින්ම එතනින් එන්නම් ඒකේ මේ අවස්ථාවන් ටික පස්වෙනි තප්පරේදී වර්ගඵලය අරගෙන තියෙනවා අපි නේ තිරේදි ඉස්සෙනවා භාගයයි V1 දන V2 වැඩි කිරීම 1 සමානයි 20යි වර්ගඵලයට ගියා ඒකෙන් V1 දන V2 සමීකරණයක් ගත්තා V1 දන V2 සමානයි 40යි ඒ වගේම මේ අන්තරය ගත්තාම මෙතන ත්වරණය A කියලා ගත්තා. මෙතෙන්ට U ප්‍රවේගයක් තියෙනයි කියලා ගත්තා. එතකොට මේ ත්වරණය සම්බන්ධව අනුක්‍රමණයෙන් එනවා. මෙතන තීටා ගත්තාම ඒ tan තීටා වලින් එනවා V2 ඍණ තිරේ දිස් වෙන ආයතනත් V2 ඍණ V1 බෙදීමේ එක මොකද තප්පරය මෙතන තියෙන්නේ. එතකොට A ආවා එකින්ද මෙතනින් එනවා V2 ඍණ V1 සමානයි A. මෙන්න මේක අපි එකතු කරමු. අඩු කරලත් අපිට ගතේ සම්බන්ධය මේ දෙක එකතු කරාම මේක මෙහෙට එකතු කරාම අපට එනවා 2 V2. V1 කැපිලා ගියා 40 ධනයි. එහෙනම් V2 සමානයි 40 ධන A බෙදීම 2යි. ඒ වගේ අපි අනිත් එකට ලියන. අනිත් එකට ලියන සමීකරණ 9 වෙනි තප්පරේදී. 9 වෙනි තප්පරේදී ලිව්වාම ආපහු එනවා V3. V3 ධන V4 සමානයි මේ විදිහටමයි මෙතන 20යි මෙතන එනම් 48යි V4 ඍණ V3 සමානයි A කියලා එනවා 3 4 මේවා 1 2 කියලා නම් කරලා තියෙන තිරේ තියෙනවා එතකොට මේ දෙකත් එකතු කරාම අපට එනවා 2 V4 සමානයි 48 ධන A එහෙනම් එතනින් V4 සමානයි 48 ධන A බෙදීම 2යි. V4යි V2යි මම අඩු කරනවා. මෙන්න මේ අවස්ථා දෙක අරගෙන හරි. මේක අපි ගත්තොත් 1 2 3 4 ගත්තානේ මේකට 5යි කියලා ගත්තොත් මේක 6යි කියලා ගත්තොත්. 6යි 5යි අඩු කරනවා. 6යි 5යි අඩු කරාම මෙතනින් එනවා V4 ඍණ V2 සමානයි 48යි 48 ධන A ඍණ 40 ඉනේ බෙදීම 2 පොදු ගුණාකාරයේ 2 තියෙන්නේ. එතකොට ඒ කැපිලා ගියා මෙතනින්. එතනින් එන්නේ 8 2කින් බෙදුවා 4යි එන්නේ. ඒ නැති වුණා ආපහු සැරයක් ඒකෙන්. හැබැයි මෙතනින් අපි බලන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. V4 ඍණ V2. V4 ඍණ V2. කියන්නේ මෙන්න මේ 9 වෙනි තප්පරේයි 5 වෙනි තප්පරේ අතර සම්බන්ධතාවයක් කියන්නේ. එහෙනම් අපට ආපහු පුළුවන් තරණයට යන්න. තරණය සමානයි tan තීටා සමානයි මං ගන්න මෙන්න මේකෙන් අපිට තරණය සඳහා එක එක පද ලියතේ මේකේ 1 2 3 4 5ක් තියෙනවා ඒ පහෙන් ඕනෙම දෙකක් අරන් ලියතේ ඉතින් තරණයට මම ලියන මෙතනින් tan තීටා සමානයි මං හිතන්නේ තිරේ තියෙනවා මම ලිව්වේ නැතත් හරි V4 ඍණ V2 V4 ඍණ V2 බෙදීම 9 ඍණ 5 ඉතින් මේකේ යගේ දන්න 4යි මේකත් 4යි ඒ කියන්නේ 1යි තප්පර වර්ගයට මීටර් තප්පර වර්ගයට මීටර් 1යි කියලා අන්න තොරණ එනවා U සොයන්න ඕන නම් වෙනම සමීකරණයකට යන්න වෙනවා අපිට A වලට එකහම මෙන්න මෙතනින් V2 සොයමුකෝ අපි මම මෙහෙට ලියන්නම් දුවේ පුතේ මෙන්න මෙහෙට ලියන V2 V2 සමානයි 40 ධන A බෙදීම 2. ඒ කියන්නේ 41 බෙදීම 2යි තප්පරයට මීටර්. V2 සොයාගත්තා. U සොයන්න ඕනේ. A දන්නවා. එහෙනම් මෙන්න මේ ටික අපි ගනිමු.
මෙතන තියෙනවානේ හතරක දුර. මේකේ අනුක්‍රමණය ලිව්වොත් නෑ. අපි මෙතෙන්ටම ලියමු. v2 නේ අපි සොයලා තියෙන්නේ. v2 සොයපු ඉඳ අපි එතෙන්ටම ලියන්න ඕනේ. v1 සොයලා තියුනනම් මෙතෙන්. හරි. v2 සොයපු නිසා අපි ලියනවා ආපහු a සමානයි v2 කරින u බෙදීම 5. එතකොට v2 කියන්නේ a කියන්නේ 1යි v2 කියන්නේ 41 බෙදීම 2යි ඍණ u බෙදීම 5. අපි මෙතනින්ම පොඩ්ඩක් සුළු කරගනිමු. අපි මෙතනම් පොඩ්ඩක් ඒක සුළු කරගෙන ගියොත් අපට එනවා මේක 5 සමානයි 41 බෙදීම 2 ඍණ u. දෙක පොදු ගුණාකාරය ගත්තාම 10 සමානයි 41 ඍණ 2 u. එහෙනම් 2 u සමානයි 31යි u සමානයි 31 බෙදීම 2. මං හිතන්නේ අර තිරේ තියෙනවා 15 මාරේ කියලා ඒක. අද දින අපි සාකච්ඡා කරේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ විවහාරික ගණිතයේ සරල රේඛීය චලිත ප්‍රස්ථාර පිළිබඳව. අද අපත් සමග වැඩසටහනට ජාතික පාසල වැඩසටහනට සම්පත් දායකත්වයෙන් එකතු වුණා කොළඹ ආනන්ද විද්‍යාලයේ සංයුක්ත ගණිත ආචාර්ය විල්ෆ්‍රෙඩ් ද සිල්වාස. බොහොමත්ම ස්තුතියි අපත් සමග එකතු වුණාට. අපි මේ ආකාරයෙන් සූදානම් ලබන සතියේත් ඔබේ නිවහනට එන්නට ජාතික රූපවාහිනිය ජාතික පාසලෙන් එතෙක් ඔබට සුබ දවසක්.